සිහින ගෙන්න කුමාරියේ කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකේ ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධවයි. ඒ කියන්නේ ඉදිරියට යනකොට මම කලින් වීඩියෝ එකක් කළා. ආඩ මතක ඇති. ඒ තමයි ජගත් හෙක්ටර් මෙන්න මේ කට්ටිය යනවා හේවාදුවිලා ගෙදරට ඇත්ත හොයාගෙන. ඉතින් ඇත්ත හොයාගෙන යන්නේ රොනාලියා සහ ෂෙරින්ව නැවත වතාවක් අන්තිටම කරදරයට දාන්න හිතාගෙන. හැබැයි ඉතින් හෙක්ටර් නොසිසු දෙයක් මෙතන සිද්ධ වෙන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන කලින් ඉල්ලීමක් කරනවා, මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා දන්නවා ඒ තමයි හේවාදි වල මේ රස්සාව නැති කරගත්ත නම් හෙක්ටර් නිසාම තමයි. හෙක්ටර් බොරදියේ මාළු බාන්න ගින් හේවාදි වලගේ රස්සාව නැති කළා. ඒ වුණාට හේවාදි වල හිතන්නේ තමන් එකම ගැලුම්කාරයා හෙක්ටර් කියලා. ඉතින් ඒ නිසා නිරන්තරයෙන්ම ඔයාට මතක ඇති පහුගිය කාලේ හේවාදි වල සහ ජගත් අතර පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක තමයි හේවාදි වල හිතුව හෙක්ටර් තමයි තමන්ට ගැලපෙන්නේ කියලා. හැබැයි හේවාදි වල අද වෙනකොටත් දන්නේ නැහැ හෙක්ටර්ට ඇති දෙයක් ඇත්තේ නැහැ කියලා. ඉතින් සිරිල් උනත් රවට්ටගෙන ඉන්න ලොකු සල්ලිකාරයෙක් වගේ නේ හෙක්ටර්. හැබැයි ඒ උනාට සිරිල්ගෙන් තමයි සමහර වෙලාවට බොන්න පවා නැටිල්ල ගන්න. ඒවටින් දෙන්නෙත් නෑ ආයෙම. ඉතින් කොහොම වුණත් මේ දේවලුත් එක්ක දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන එක මම අද වීඩියෝ එකෙන් ඔයාට මතක් කරන්න ලෑස්තියි. ඒ කියන්නේ දැන් ඔයා දන්නව හේවාදි වලගේ නෝන කොච්චර සැරපරුෂ මිනිස්සෙක්ද කියලා. ඒ වගේම තමයි හේවාදි වලට රස්සාව නැති වෙලා තියෙන නිසා මෙන්න මේ ගෑනු කෙනෙකුත් අල්ලගෙන නටන නඩගමක් කියලා කේන්තියෙන් ඉන්නේ. ඉතින් මේ කේන්තිය කොච්චරක්ද කියනවා නම් දැන් ඉතින් ජගත් ඒ වගේම හෙක්ටර් මේ හැමෝම ගියාට පස්සේ මේ නෝන්ට කලින් කියලා තියෙනවා තමන්ගේ රස්සාව නැති වුණ විදිය ගැන හේවාදි වෙලා. හැබැයි එයා උපකල්පනයකට එනවා මෙන්න මේ හෙක්ට නිසා තමයි දෙගුණයක් තුන්ගුණයක් දෙන්නම් කියෝ නිසා තමයි තමන්ගේ මහත තමන්ගේ රස්සාව නැති කරගත්තේ කියන එක. ඉතින් හෙක්ට දැක්ක ගමන්ම හෙක්ටගේ පස්සෙන් පන්නන්න පටන් ගනීවි. රස්සාව තාමත් හොයලා දුන්නේ නැහැනේ, අඩුම තරමේ සල්ලිවත් ලබා දුන්නේ නැහැනේ, බොරු පොරොන්දු ලබා දුන්නේ කියන එක කියලා. ඉතින් කොහොම වුණත් හේවාදි වෙලගේ නෝන කියන්නේ වැඩිපුර කුට්ටියක් ලබා දෙන්නම් සල්ලි කියලා තමයි හෙක්ට මේ විදිහට පිකටින් කරන්න කියලා සහ ප්‍රශ්න ඇති කරන්න කියලා ගමේ මිනිස්සුත් එක්කතු වෙලා හෙක්ට කියපු කතාව මෙතෙන්දි අනිවාර්යයෙන්ම ජගත්ට කියන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ජගත් මේ ගැන දැනගත්තට පස්සේ හෙක්ටගේ සම්පූර්ණ වරද්ද හොඳින්ම තේරුම් අරගන්නවා කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් මේකත් එක්ක ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හෙක්ට කරදරේ වැටෙන හැටි ගැන හේවාදුවලගේ නෝන නිසා.